ආයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා යළි යළිත් තහවුරු කරන ශ්‍රලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකට ඇත්තකෙන හිරු ප්‍රවෘත්ති සමගින් අද ඔබ හමුවන මම සාරංගපතිරණ. මම රෝෂිනී විජේසූරිය. මුලින් අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුව තුළ විශ්වාසය පළකිරීමේ යෝජනාවට ඡන්ද 117ක්. TNA පක්ෂවෙද්දී ජවිපේ ඡන්දය දීමෙන් වැළකී. අගමැති හා ඇමති මණ්ඩලයට එරෙහි පෙත්සම් විභාගය ලබන ජනවාරියට කල්යයි. මහින්දගේ අභියාචනය කැඳවීම අනිද්දා. හිඟ අතිකාල ලබා නොදීමට විරෝධය පළ කරමින් ඌවේ සෞඛ්‍ය සේවකින් පළාත් සභාවට කඩාවදී. හිරු යලිත් සම්මානයෙන් පිදුම් ලබයි. www.hirufm.lk. I'd like to congratulate you. www.hirufm.lk. බ්‍රිතාන්‍ය අගමැතිවරියගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරමින් විශ්වාසභංගයක්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයට තනතුරුවල කටයුතු කිරීම අත්ිටුවමින් ලබා දුන් නියෝගයට එරෙහිව ගුණ කර ඇති අභියාචනය සලකා බැලීම අනිද්දා දක්වා කල්තබා තිබෙනවා. ඒ වගඋත්තර කාර්පාෂයට නොතිසි ලැබී නොමැති බවට එල්ල වූ විරෝධතාවක් හේතුවෙන්. ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ LTB දෙහිදෙනිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවුණා. එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු නම් කර ඇති අතර ඉන් පළමු වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ K. කණගේශ්වරන් මහතායි. ඔහු පැවසුවේ සිය සේවාදායකයාට නොතීසි ලැබී නොමැති බැවින් පෙත්සම් කැඳවිය නොහැකි බවයි. එහිදී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපණ සහ රොමේෂ් ද සිල්වා යන මහතුරුන් සඳහන් කළේ අභියාචනාධිකරණ අතුරු තහනම් නියෝගයේ නිසා සිය සේවාදායකයන්ට දුරවල කටයුතු කිරීමට නොහැකි බවයි. එම නිසා මෙය ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බැවින් පස්වරුවේ නොතීසි නිකුත් කළ පසු පෙත්සම කැඳවන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ මහතා ඉල්ලා සිටියා. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු LTB දෙහිදෙනිය මහතා සඳහන් කළේ පෞද්ගලික හදිසි කටයුත්තක් සඳහා හෙට දිනේ නිවාඩු ලබාගෙන ඇති නිසා අද පස්වරුවේ පෙත්සම් කැඳවීම සිදු කිරීමට අපහසු බවයි. එම නිසා අනිද්දා දිනේට පෙත්සම් කැඳවීමට ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල නියෝග කළා. මේ අතර මෙම පෙත්සම මගින් අභියෝගයට ලක් කර ඇති අතුරු තහනම් නියෝගයේ ලබා දුන් පෙත්සමද අභියාචනාධිකරණයේදී කැඳවුණා. ඒ අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පත්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල හමුවේයි. එහිදී වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු වන ගාමිණී මාරපණ සහ රොමේෂ් ද සිල්වා යන මහතුරුන් සඳහන් කළේ පෙත්සමේ නොතීසි තමන්ට ලැබී නොමැති බවයි. එය ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය කිරීමක් බැවින් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ජනාධිපති නීතිඥවරුන් ඉල්ලා සිටියා. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ K. කණගේශ්වරන් මහතා සඳහන් කළේ පෙත්සම කැඳ වූ මුල් අවස්ථාවේදීම අදාළ ලේඛන සමග නොතිසි ලබා දීමට කටයුතු කළ බවයි. කෙසේ වෙතත් වග උත්තරකරුවන් 49 දෙනාටම එම ලේඛන ලැබී නොමැති බව තමන් පිළිගන්නා බව ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා. නඩු වාර්තාව විමසූ විනිසුරුවරුන්ද සඳහන් කළේ නොතිසි විවෘත අධිකරණයේදී බහර දුන් බවට සටහනක් ඇති බවයි. එම නිසා පෙත්සම්කාර පාර්ශ්වයේ විරෝධතාවය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණයේ නියෝග කළේ පෙත්සම්වල විභාගය ලබන වසරේ ජනවාරි 16 සිට අකණ්ඩව දින 3ක් සිදු කිරීමටයි. මෙතෙක් ලේඛන ලැබී නොමැති වග උත්තරකරුවන්ට ඒවා නියමාකාරයෙන් ලැබීමට සලස්වන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට ද්විපුද්ගල විනිසුරු මණ්ඩල නියෝගයක් දකලා. නොතීසි ලබා දීමක් තොරව තමයි මේ ආකාරයෙන් නියෝගයක් නිකුත් කරලා තියෙන කාරණේ තමයි මූලික විරෝධතාවයක් හැටියට ගෙනහැර දැක්වේ. මේ හරියට තානායකවරයා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් නවත්තමින් ක්‍රියා කරා වගේ කාර්යයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. සාමාන්‍ය සම්ප්‍රදාය ශිෂ්ටාධිකරණ රීතිවල තියෙනවා අදාළ නඩුකරයෙකුගේ අදාළ නොතීසිය ළඟාවී යුතුයි අනික් පාර්ශ්වයට. නමුත් ඒ කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. සාමාන්‍යයෙන් මම ඉගෙනගත්ත නීති අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රීති අනුවයි දෙපාර්ශ්වෙම කටයුතු කළ යුත්තේ. රීති පාර්ශ්වයක් කඩ කරලා තියෙනවා නම් ඔවුන් අතුරු තහනම් නියෝගයක් පවත්වාගෙන යාමට හිමිකමක් නැහැ. නමුත් අවාසනාවට අභියාචනාධිකරණය ඒ විරෝධතාවය නොසලකා නඩුව ජනවාරි මාසේ 16, 17, 18 දිනවල අහන්න තීරණය කළා. හැබැයි ඒ අපි ගෙනාපු තර්කයටත් වඩා ටිකක් අඩු තර්කයක් ගෙනාවා ශ්‍රේෂ්ඨාධිකරණයේදී. අර පැත්තට පෙනී සිටියේ ජනාධිපති නීතිඥ කණගීශ්වරන් මැතිතුමාම ඔවුන්ට නොතීසි
ඉංග්‍රීසිය ඇබිල නැති නිසාද අපේ නඩුව අහන්න බෑයි කියලා විරෝධයක් මතු කරා. ගිය සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණය උදේ 9ට නඩුව ගොනු කරලා නඩුව 10ට ඇහුවා. නීතිපතිතුමාට පැය දෙකක නොතීසි ලබා දීමක් පමණයි සිද්ධ වුණේ. නමුත් අද එතුමාගේ විරෝධතාවය නිසා සිකුරාදා දක්වා මේ නඩුව කල් ගියා. නඩුව දැන් ඔබතුමා කියපු විදිහට ඔබතුමා ඉගෙනගත්ත පරිදි අභියාචනාධිකරණය ලබා දුන්න තීන්දුව කියන විභාග කිරීම 16000ට ගත්ත තීන්දුව ඔබතුමාගෙන වැරදි කියලා. මා ඉගෙනගත්ත නීතිය අනුව නම් විශේෂයෙන්ම තහනම් නියෝගයක් පවත්වාගෙන යන පාර්ශවයක් ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවල සහ සීලු නීති රීතිවලට 100%ක් අනුගත වෙනවා. සත්භාවයෙන් ඇවිල්ලා නීත්‍යානුකූලව කටයුතු කළොත් විතරයි අතුරු තහනම් නියෝගයේ සාහනය විදිය හැක්කේ. ඒ නිසා තමයි අපේ උගත් ජනාධිපති නීතිඥවරු මේට විරෝධය පළ කරේ. නමුත් අභියාචනාධිකරණය විරෝධය නොසලකා ඉදිරියට යෑමට තීරණය කළා. දැන් ඔබතුමාලාට අද අභියාචනාධිකරණය හැමෝම පෙනීසෙන්නේ කියලා නොතීසි හම්බුනේ නැද්ද? අපි 17 දෙනෙකු ලැබිලා තිනවා මට ලැබුණු කෙනෙක්. නමුත් වග උත්තරකරුවන් ඉන්නවා 49ක්. උසාවියේ සියලු දෙනාටම නිකුත් කරන්න කිව්වම පෙත්සම්කරුවන් බැඳිලා ඉන්නවා. වග උත්තරකරුවන් 49 දෙනාටම නොතීසි නිකුත් කරන්න. ඒ කාරණය වුන් අනුගමනය කර තිබුණේ නැහැ. ඔබේ අධිකරණය කිව්වා නිසියාකරෙන් නොතීසි නිකුත් කරලා දිනවා. නෑ එහෙම එකක් කිව්වේ නෑ. අධිකරණය කිව්වේ මේම නොතීසි නිකුත් නොකරුම අවස්ථාවවලදී මීට කලින් නොතීසි නිකුත් කරන අවස්ථාවේ අධිකරණයේ සිටියා නම් මෙහෙම දීලා තිබීමේ සම්ප්‍රදායක් තියෙනවා නේද කියලා. අපි නීතිඥකෝ ඔව් වග උත්තරකරුවන් ඊට විරුද්ධ වන්නේ නැතිනම් මෙතන අපි විරුද්ධ වෙනවා. විරුද්ධ වෙනෝනේ විරෝධයේ සලකා කටයුතු කළ යුතුය කියලා. නමුත් ඒව සලකා කටයුතු කළේ නැත. මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීමට නියමිත තීන්දුව සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ සභාගාණ්ඩුවක් තිබිලා එක් පාර්ශ්වකරුවෙක් ඉවත් වීමෙන් ආණ්ඩුව විසිර ගියා. ලංකාවෙත් සභාගාණ්ඩුවක් තිබිලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාගාණ්ඩුවෙන් ඉවත් වීමෙන් ආණ්ඩුව විසිර ගියා. ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ දෙපාර්ශ්වයටම බහුතරය නැති වුණා. ලංකාවෙත් දෙපාර්ශ්වයටම බහුතරය නැති වුණා. ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ප්‍රාන්ත සභාව විසුරුවා හැරියා. ලංකාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ප්‍රාන්ත සභාව විසුරුවා හැරීමෙන් පස්සේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශයක් කරනවා මන්ත්‍රීවරුන් මිලට විකිණී හුවමාරු වුණු නිසා දැන් මේ සභාවේ ජනමතය නියෝජනය වන්නේ නැහැ. ඒ නිසායි ජනතාවට මහාමැති තීරණය කරන්න මම විසුරුවා හැරියේ කියලා. ඔබට පුදුමයට පත් වෙවි. ලංකාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඔය චෝදනාව ඔය විදිහටම නගනවා. මේ සියල්ලම ඇහුම්කන් දුන්නු ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණේ පෙරේදා තීරණය කරනවා මන්ත්‍රීවරු මිලදී ගැනීමක් මෙතන සිදු වී තිබෙනවා. ඒ නිසා සභාවේ දැන් නියෝජනය වෙන්නේ ජනතා මතය නෙවෙයි විකෘතියක්. ඒ නිසා ජනතාවගේ මතය විමසන්න ආණ්ඩුකාරවරයාගත් තීන්දුවට මැදිහත් වන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ බලාපොරොත්තු වන්නේ නැහැ කියලා. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනිද්දා විතර ලැබීමට නියමිතයි. සිකුරාද කියන්නේ 14 වෙනිදා මම හිතන්නේ අන්තිම දවස. ඊට පස්සේ කෝට් වැකේෂන් බලමු මොකද වෙන්නේ කියලා. විමල් විරංස මහත්මයා පරුගිය දවස්වල කිව්වා මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ නඩ තීන්දුව කඩිනමින් දෙන්න කියලා ජනාධිපතිවරයා නීතිපතිවරයා හරිය අගමිනිස්වරයාට මේ යෝජනා කරනවායි කියලා. නමුත් ඒ සිදුවීලා නැද්ද සිදු වුණාද කොහොමද? ඒක ඉතින් එතුමන් අහන්නුන මම සාමාන්‍යයෙන් එහෙම අපිට කියන්න පුළුවන්ද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා හිටියේ නැද්ද ඒ රැස්වීමේ? රැස්වීම හිටියා. ඉතින් බලමු එහෙම එක එක්කෙනාගේ අදහස් තියෙනවා. ඉතින් ඒවා රැස්වීමේ ජනාධිපතිතුමා එහෙම දෙයක් කිව්වේ නැද්ද? නෑ නෑ එතුමාගේ ඉල්ලීමක් කරා එහෙම කරන්න පුළුවන් නම් හොඳයි කියලා. නමුත් කරේ නැත්තේ ඇයිද? තාම දන්නේ නෑ. ඒක බලන්න ඕනේ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇති බවට එක්සත් ජාතික පෙරමුණ ගෙන ආයෝජනාව අද ඡන්ද 117කින් සම්මත වුණා. දෙමළ ජාතික සන්ධානයේ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු අද දිනේත් පාර්ලිමේන්තුව වර්ජනය කළා. අද දින පාර්ලිමේන්තු සභාවාරයේ ආරම්භයට පෙර විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වුණා. දෙමළ ජාතික සන්ධානය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට ඔවුන් එහිදී ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. මීට අමතරව පාර්ලිමේන්තු සභාවාරයට පෙර අද පෙරවරුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂනායක රැස්වීමක්ද කැඳවා තිබූ අතර පසුගියවර මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂනායකයන් මෙම රැස්වීමට සහභාගී වූයේ නැහැ. කෙසේ වෙතත් පසුගියදා නව රජයට සහය පළ කිරීමට එක් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටිනු දක්නට ලැබුණා. අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා මේ අද සන්ධානයේ කට්ටියයි ආණ්ඩු පාර්ශවය එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැඳවා තිබුණා. ජය ජය පාර්ලිමේන්තු සභාවාරය පස්වරු 1ට ආරම්භ වූයේ ඉන් අනතුරුවයි.
සභාවාරයේ ආරම්භයේදීම පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පුවත්පතක පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය යොමු කළා. දිවින පත්‍රයේ 2018 12 මාසයේ 12 නිල වශයෙන් රැස් වෙන පාර්ලිමේන්තුවක් නොවන නිසා අද 12 වෙනි දිනේදීත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ වගේම දිවින පත්‍රයේ සඳහන් කරලා තියෙනවා පාර්ලිමේන්තුව කැඳවා උසාවියට අපහාස කළයි කතානායක එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. පසුගිය දවස්වල ඔබතුමා ගත්ත සෑම පියවරක්ම අධිකරණයෙන් පිළි අරන් තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කිසිම තැනක අභියෝග වලට ලක් කරන්න බෑ. ඔබතුමා පාර්ලිමේන්තුව කැඳෙව්වා කියලා නඩුවක් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකිරීමේ යෝජනාව අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට මෙම සභාව යෝජනා සම්මත කරයි. අපි 123ක් පෙන්වුවා. ඉලෙක්ට්‍රොනික ක්‍රමයටත් පෙන්වුවා, නැගිටලත් පෙන්වුවා, අත්උස්සලත් පෙන්වුවා, පෙන්වන්න පුළුවන් හැම ආකාරයකටම පෙන්වුවා. හරිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48-2 වගන්තිය දිහා බලලා ඉතිරි වුණු නම්බුවත් රැකගෙන ඒ තනතුරු වලින් ඉවත් වෙලා ගිහිල්ලා වචනේ පරිසමාප්තාර්ථයෙන් මහත්මා දේශපාලනේ නාමෙන් දැන් ඔබලා ආණ්ඩුව බාර ගන්නේ කියලා එයාට කියන්නට තිබුණා. නමුත් එසේ කළේ නැහැ. මේ අතියුතුම් වූ සභාගර්භයේ උපරිම විශ්වාසය තිබෙන්නේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාටයි කියන එක මම ප්‍රකාශ කර සිටිනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ අගමැතිතුමා බවට පත් කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙරෙහි විශ්වාසය පළ කරන යෝජනාව මේ අවස්ථාවේදී මම ස්ථීර කරන්නට කැමැතියි. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා රාත්‍රියේදී අපේ රට තල්ලු වුණ අර්බුදයේ තරම් භයානක විවස්ථාදායක අර්බුදයක් මේ රට තුල නිර්මාණය වුණේ නැහැ. ඉතිහාසයේ විසින් යම්කිසි දවසක ඔක්තෝබර් 26 වෙනිදා ශ්‍රී ලංකාවේ කළු සිකුරාදා හැටියට නම් කරාවි. මේ වෙනකොට සති 6ක් තිස්සේ ආණ්ඩුවක් නොමැති වීමේ පළවිකාප දැන්ටමත් අපිට පේන්නට පටන් අරගෙන තියෙනවා. ජනාධිපතිතුමා කියලා තිබුණා මේ ආණ්ඩුව පටන් ගත්තයින් පස්සේ අපි යහපාලනයේ මූලධර්ම වලින් ඈත් වෙන්නට පටන් ගත්තයි කියලා. ඈත් වුණා නම් ඈත් උනේ අපි නෙමෙයි වෙන අය. රට තුල ජාත්‍යන්තර පරීක්ෂණයක් වැළැක්වීමට පවා ගත්ත ක්‍රියාමාර්ග අත්වස්සෙම ලේඛනය. ගරු කථානායකතුමනි, මම මේ අවස්ථාවේදී සභාගත කරන්න කැමති ඒකේ මේ අවුරුදු 3 මාසෙ අප විසින් ක්‍රියාවට නම් වූ සෑම ලොකු කුඩා සෑම පියවරක්ම මෙතනට තියෙනවා. We wish to very clearly state that we will not function as part of the government and that we will continue to sit and function in the opposition while we stand by the position stated by us in the said letter. It is this letter, Honorable Speaker, in Tamil, Sinhala and English. Please be instructed the authority, the Kayansa department, to be included in these 3 letters also. Thank you very much. අද විශ්වාසය පළ කිරීමේ යෝජනාවෙදිත් අපිට කියන්න තිබෙන්නේ විශ්වාස භංගයේදී අපි ඉදිරිපත් කරන ලද කරුණු කිසිවක් අඩු නැතුව තවදුරටත් වළංගු බව පමණයි. ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි වලින් තමන්ගේ ස්ථාවරත්වය පෙන්ලා තිබෙනවා. අපි තා හොඳින් තේරුම් ගන්න ඕන ජනතාවගේ නම් විශ්වාසය භංග වී ඇති බව. දැන් මංගල සමරවීර ගරු මන්ත්‍රීතුමා අවුරුදු 3 මාසයේ ක්‍රියාපටිපාටි පිළිබඳව ලියවිල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒක ලියන්න ඕන බොහෝ කරුණු. ඔක ලියලා නැහැ. එතුමා ඒක ලියන්නේ, ඒක ලියයි කවදා හරි අපි. හරිද? ඒ පොතේ අඩංගු නොවිච්ච කරුණු පිළිබඳව තමයි රනිල් වික්‍රමසිංහ මහත්මගේ වගකීම තිබෙන්නේ. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ ක්‍රියාදාමයක් මහින්ද රාජපක්ෂ මහත්මයා යළි බලය ලබා ගැනීම තිබෙනු වමනාවක් කියන තැනට ලඝු කරොත් වැරදි. ඒ දෙදෙනාට එම රංගනය කරන්න පුළුවන් වේදිකාව කුමක්? ඒ පසුබීම තමයි ජනතාවගෙන් මිතන් වූ ආණ්ඩුවක් තිබ්බා. එවැනි ඉතාමත් කැතපන්නේ කුමන්ත්‍රණයක් වුණත් යම් ප්‍රමාණයකට සමාජයේ පිළිගන්න සූදානම් වෙන මනෝභාවයක් සමාජය තුළ නිර්මාණය වෙනවා. අන්නේ සමාජ භාවය නිර්මාණය කිරීමේ ප්‍රමුඛය තමයි අග්‍රාමාත්‍යවර හැටියට ඒ වෙලාවේ කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයා බව තේරුම් ගත යුතු තිබෙනවා. යෝජනාව සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීම ඉලෙක්ට්‍රොනික ක්‍රමයට පැවති අතර එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 117ක් හිමි වුණා. ඊට එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සංධානය ඇතුළත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැළකී සිටියා. යෝජනාවට පක්ෂව ඡන්ද 117යි.
ඒ අනුව යෝජනාව සභා සම්මත බව සඳහන් කිරීමට කැමැති. මේ යෝජනාව සම්මත කරන්නට විවාද කරන්නට සහභාගී වුණ මන්ත්‍රීවරු සියලු දෙනාටම මම මගේ ස්තුතිය පළමුවෙන්ම ප්‍රකාශ කරනවා. මේ යෝජනාවම දකින්නේ ඔක්තෝබර 26 වෙනිදා ඇති වුණ විවස්ථා විරෝධී ක්‍රියාදාමය පරාජය කිරීමට ගත්ත වැදගත් පියවරක් හැටියට. මාගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මහතුමාගේ වචනවලින් කියනවා නම් ඔක්තෝබර 26 වෙනිදා කුමන්ත්‍රණය. අපි ප්‍රමුඛ නීතිය වන විවස්ථාව අනුව ක්‍රියාත්මක කරන්න ඕන. අන්න ඒකයි අපේ සටන. ඒකයි අපි බොහෝ දෙනෙක් අධිකරණයට ඉදිරිපත් වුණේ. මම මාවි සේනාරති රාජා මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයට ඇහුම්කම් දුන්නා. අපි දන්නවා උතුරේ ඒ ද්‍රවිඩ ජනතාව විඳින දුක. ඒවත් අපේ සංවර්ධන ව්‍යාපාරයෙන් විසඳුම් ලබා දෙන්න ක්‍රියා කරනවා.